Meenu කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් මම මේ video එකෙන් කියන සූදානම් වෙන්නේ අසේකට වගේම Meenu කිට ගොඩක් කරදර කරපු රහානිට මොන වගේ ඉරණමක් මොන වගේ අවසානයක් සිද්ධ වේවිද කියලා. ඉතින් video එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ video එක බලලා හොඳයි නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට පුළුවන් වේවි මං අරන් එන වීඩියෝ ඉක්මනින්ම බලන්න. හරි එහෙනම් අපි යමු අද වීඩියෝ එකට ලයික් එකක් දාන ගමම්ම. ඉතින් ඔයා දන්නවා මේ වෙනකොට ඒ තමයි රෙහානේ හරිම මෝඩ විදියට රෙහානිගේ ජීවිතේ විනාශ කරගත්තා. ඉතින් රෙහානිගේ ජීවිතේ විනාශ කරන්න කලින් රෙහානේ මූලිකත්වයේ අරගෙන අසේකගේ වගේම මිනුකිගේ ජීවිතත් විනාශ කළා. ඉතින් කොටින්ම කියනවා නම් තාත්තත් එක්ක නිදා ගන්න ආස වුණු තාත්තත් එක්ක ජීවත් වෙන්න ආස වුණු තාත්තයි අම්මයි එක තැනම තියා ගන්න ආස වුණු පුංචි දරුවෙක්ට ඒ අයිතිය පවා නැති කරපු කෙනෙක් තමයි රෙහානි කියලා කියන්නේ. ඉතින් අසේකලාට ඒ තරම් වැරදි කරපු රෙහානි සමල්ටත් වැරදි නොකර හිටියම නෙවෙයි. ඇත්තටම සමල් විවාහ කරගන්නත් හේතුව සමලුයි අසේකයි වෙන් කරන්නත් හේතුව තමයි අරෝෂ්ඨ තිබුණු සල්ලි පෙරේතකම විතරක් නෙවෙයි. ඇත්තටම රෙහානිට තිබ්බ ලොකු සල්ලි පෙරේතකමක්. ඒ නිසායි අරෝෂ් කියන පදයට රෙහානි නටන්න තීරණය කළේ. ඉතින් කොහොම වුණත් අපි දන්නවා ඒ තමයි දැන් අරෝෂ් රෙහානිගෙන් ගන්න ඕනේ හැම වාසියක්ම අරගෙන රෙහානිව පැත්තකට කළා. ඇත්තටම කියනවා නම් ඔයා දන්නවා සිංගප්පූරු සංචාරයක් පවා රෙහානිත් එක්ක ගියා සහ ඉදිරි කතාවලදී අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇත්තටම තමන්ගේ අම්මත් එක කියන අරෝෂ් නිසා තමන් රැවටුණා කියන දේ. ඇත්තටම සමල් දීලා තිබුණු සල්ලි දෙපලත් රෙහානි ඒ වෙනකොට අරෝෂ්ට ලබා දීලා ඒවත් නැහැ රෙහානිට. ඒ වගේම තමයි ඔයා දන්නව කාලෙකට කලින් සමල්ට වෛද්‍යවරයෙක් ලව්ව කියලා තිබුණේ කතාවක්. ඒ තමයි රෙහානිට කවදාවත් දරුවන් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කතාව කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි අරෝෂ්. අරෝෂ් ලව්ව තමයි අරෝෂ් වෛද්‍යවරයට ගාණක් දීලා තමයි අන්න ඒ දේ කියෙව්වේ. ඒ කියන්නේ මෙන්න මේ සැලසුමේ ඒ කියන්නේ රෙහානිත් නොදැනයි මේ හැමදේම සිද්ධ වුනේ. ඉතින් කොහොම වුණත් අපි දන්නවා ඒ තමයි සමල් නැවත වතාවක් අසේක ළඟට යාවි කියන ඒ මානසික මට්ටමටම රෙහානිව දාලා නිරන්තරයෙන්ම සමල් එක්ක රණ්ඩු ඇති කරලා මේ දෙන්න අතරේ පවුල් ප්‍රශ්න ගොඩක් ඇති කරපු අරෝෂ් මේ වෙනකොට රෙහානිගේ දෙපළත් අයිති කරගෙන. ඉතින් දැන් ඉදිරියට අපිට රෙහානිට සමලුත් නැහැ ඒ වගේම අරෝෂුත් නැහැ. මොකද අරෝෂ් කියන්නේ කසාද බඳපු මිනිස්සෙක්. ඉතින් ඉදිරියේදී අනිවාර්යයෙන්ම සමල්ගේ මරණයත් එක්ක අසේක වගේම වෛද්‍යවරයා මිනුකි මේ තුන්දෙනා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන හැටි වගේම ඊට පස්සේ ආතක් පාතක් නැතුව පාරේ බබෙක් ලැබෙන් ඉන්න ගමම්ම හරිම අසරණ විදියට වාඩි වෙලා ඉන්න රෙහානිවත් අපිට මිනු කතාව හරහා අවසන් කොටස් තුළින් දකින්න ලැබේවි. ඉතින් ඇත්තටම අසේකට වගේම හැමෝටම කරදර එකතු කරපු රෙහානිට මේ වගේ අවසානයක් තමයි ලැබිය යුත්තේ. ඉතින් ඔයාටත් ඒ ගැන අදහසක් ඇති පහලින් කමෙන්ට් කරන්න.